Okay, nama ko Salada, may mga kumari. Patada yung atalis tunay. Oh. Mga mahatya, aurudu hatakwe na wa. Bana hospital leke, wada karadi wadila. Kaya ke palan kiyak wadila, may tana patka maru. Kaya jiwa tenne den, may dal rata kuru soyagana, ilpol kata soyagana, dal hadana wa. Mata deng karakiyagan da deyan ne. Mamat manasika ledek maila mai denna school yar inne bohoma marwe idi manne maila mai school yar inne kohomada kiyala inne mage nama saumya deeruchi kiye wasarida man inne ate puta mage nama jayanta darshana kumara waisa kohomada ha nama ayi awuru danga wa tambana vidyalaya o o ama kiyanna ko yage den thiyena gatalu ඉතින් කර ගියා ගන්න දෙයක් නැහැ සර් ඉතින් මේ ආවුද එහෙම නැහැ ඉතින් ජීවත් වෙන්න කර කියා ගන්න දෙයක් නැහැ ආවුද නැහැ කියන්නේ රස්සාව කරන්නද ඔව් දැන් ඉතින් ඒට ඉරට සූරලා ඒ ව්‍යාපාර ගෙනියන්නත් යාතු ගා ගන්න යාතු කැටයක්වත් නැහැ අර මෙහෙම ලී ගාලා තමයි ගන්න සමෘද්ධිය වලට හම් වෙනවද සමෘද්ධිය හම් වෙනවා සර් ඉතින් ඒකෙන් තමයි අපි ජීවත් වෙන්නේ දැනට ආල පාල ඔක්කොම ළම අපිට ඉරට සූර ගන්න වතු වලින් ඉරට දෙනවා පොල් කටු දෙනවා ආල පාලින් පොල් ගෙඩියක් එහෙම තමයි හොයාගන්නේ හාලුත් ඉතින් තියන අය දෙනවා අහල පහල මොනවද ඉල්ලන්නේ මේ වීඩියෝ එක බලන අයගේ යාලගෙන් ඉල්ලන්නේ ආවුද ටිකක්වත් අපේ මහත්තයාට දුන්නොත් හොඳයි කියලා ඉතින් වෙන නම් මුකුත් ඕනේ නැහැ අපිට
තමයි හන්ද නේ ඔය කටු කොහෙන්ද හොයාගන්නේ පොල් කටු ඔය කටු නේද අමු වේද වේලිචද වේලිච ඔය හන්ද කීයද සාමාන්‍ය දෙන්නේ මේක නම් 50 35 40 වගේ තමයි යන්නේ පොඩි හන්ද ඇවිල්ලා මිනිස්සු දිනනවා ඔව් අරවා සාමාන්‍ය 100යි ලොකු හන්ද ලොකු හන්දි ඊට 70ට මේකද 100 ඔව් මේ 100 හන්ද ඔව් දවසකට හන්ද කීයක් විතර හදලා ඉවර කරනවද baru di kamu nut pada ikan ada puluhan My name Vipul Shanta. Vipul? Shanta. Dem panah. Aur tu panah. Pauli bisir kian dulu? Lama iden nai. Ini. Oi tinwa. Ayat asni ba. Make ini mang. Dengau tu ganak terus. Dengau tu ganak terus. Hatar kau. Make tau jiwa tu nama. Ini mana? Dan toh kah istilah mesin ada kah ini palancing itu lah tak kah na itu pasti sama supin supin ada kah anda perang kah Mereka ada jiwa tentar utek kah lagi mandi di mana kah na al samur dia tarik mesin kah dia kah siap kah na Wajar mana ada sama nih kah anda puluhan dewal mewah gitu mewah gitu මේ වඩු මැෂින් එකක් එහෙම තිබ්බොත් ඔය මේ සෑහෙන බිස්නස් එකක් කරන්න පුළුවන්. කියන්නේ ඒවා මේවා දන්නවා. තක්කාලි පෙට්ටි එහෙම ගහන්න පුළුවන්. ඒ වගේ මේ වගේ පොඩි ඇන්ටික් වල ඕන දෙයක් දන්නවා. දැනට මොනවද ඔයා හදන්නේ? දැනට හදන්නේ ඉදලුයි මේ හැඳි විතර. පොල් කටු හැඳි. ආ පොල් කටු හැඳි. මේ වට මිටවල් එහෙම කොහෙන්ද හොයාගන්නේ? මේ තියෙනවාලි කපු ගස් වල අතු කරපු වගේ අතු තියෙනවා ඒවා පළලා අරගෙන තමයි හදාගන්නේ නෝනත් මේකට උදව් කරනවද ඔව් සාමාන්‍ය උදව් කරනවා බබල් කොද ඉස්කෝලේ මේ අම්බන මාන්දි හමාවි කියන්නේ කී කී වසර වලදී අර 8 පොඩි එක්කෙනා 4 4 අත දුන්නොත් ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලාද කියන්නේ ඔව් අත දෙන්නොත් ගොඩක් දේවල් කරන්න පුළුවන් මේ ලිපිනේ කියන්නේ කොහොමද මේ අම්බන සේනාගම නම්බර 29 සේනාගම මේ නම ඇවිල්ලා දහම්පත් විපුල් සාන්ත කියලා තමයි කිව්වා මම ටෙලිෆෝන් නම් කැත් තියනවද තියනවා ඔහොම කියන්න පුළුවන්ද පුළුවන් 0 70 33 92 974 974 සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි නාවුල පහන්කන්ද කලා සංසදයේ මම එහිගරු උපසභාපතිවරයා අපි මේ ඇවිල්ලා ඉන්නේ නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සේනාගම ගම්මානයේ අංක 29 කියන නිවසට එහි ජීවත් වෙන්නේ මේ උපුල් කුමාරත් ඒ වගේම උපුල් සාන්තත් ඒ වගේම කුසලා දමයන්ති කියන ඒ දෙන්නා දෙමහල්ලෝ මේ අය හරීම අහිංසකයි දුප්පත් මම දන්න විදිහට උපුල් ශාන්ත හොඳ පෙදරෙරුවෙක් හොඳ වඩු කාර්මිකේ කාලයක් තිස්සේ ඒ වැඩ කටයුතු වල නිරත වෙලා මේ ළමයි දෙන්නයි ඒ දරුපවුල හොඳට ආරක්ෂා කරගෙන හිටියා පහුගිය කාලේ මේ අඹන මර්ගහකන්ද ජලාශය යටතේ නව රෝහල ඉදිකිරීමේ
කර්මාන්තයේදී ඔහු දක්ෂ පෙදරෙක් වශයෙන් කටයුතු කළා. ඒ අවස්ථාවන්ෙදී මම හිතන්නේ පලංචියක් මේ උරිස්සර මතට වැටලා ඔහු ආබාධිත තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ඊටාම අහිංසක විදිහට ජීවත් වෙන්නේ මේ ජීවත් වෙන ක්‍රමයක් නැහැ ඒ අයට. දැනට මම දන්න විදිහට ඊටාම දක්ෂාන්දමින් පිහිය වප්පිහිය උපයෝගී කරගෙන ඉදල් ඒ වගේම පොල් කටු හැඳි ආදිය නිර්මාණය කරලා මේ ගෙවල් ගානට ඒවා අර පාපැදියක තියාගෙන අරන් ගිහිල්ලා කීයකට හරි විකුණලා ඒකෙන් තමයි ළමයි දෙන්නගේ අධ්‍යාපන කටයුතු වලට ඉදන් කරන්නේ. අපි ඇවිල්ලා බලපුවාම ඇත්තටම අපි මිනිස්යෝ වශයෙන් උදව් කළ යුතු පවුලක් බව මගේ හැඟීම. අපේ කලා සංසදය පහන්කන්ද කලා සංසදය මේ වගේ කලාකරුවන් නගා සිටුවීම සඳහාම ආරම්භ කරපු ව්‍යාපෘතියක්, සමාජ සේවා ආයතනයක්. ඒ තුළ අපට මේ උපුල් ශාන්තර අවශ්‍ය කරන යන්ත්‍රාදී ආරම්භ දෙන්න තරම් අපේ සංවිධානය තාම ශක්තිමත් නැහැ. අපේ සංවිධානයට ආශිර්වාද කරන, අපේ සංවිධානය තුළින් යම් වින්දනයක් ලබන ලෝකේ පුරාම සිටින අපේ ශ්‍රී ලාංකිකයන් ඒ වගේම ලෝකවාසී ජනතාවට අපි ගෞරවයෙන් ආරාධනා කරන මේ මොහොතේ මේ අහිංසක පවුල ජීවත් කරවන්නට. දැන් හෙට අනිද්දා වෙනකොට ඒ දෙවනි දරුවා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිනවා, අනෙක් දරුවා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. විශාල බරපණක් දරන්න වෙනවා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලින්. මම දැකලා තියෙනවා කුඩා දරුවා 4 වසරේ ඉන්නේ ඕනෑම විදුලි උපකරණයක් ගලවලා නැවත හයි කරනවා, කැඩිලා තියෙනව හදනවා. ඒ පොඩි වයසට ඒ දරුවා එහෙම දේවලුත් කරනවා. ඉන්ධන ප්‍රශ්නය දිහා බලලා මට දවසක් කියනවා මිනිස්සයා, "සේන මාමා, අය අපිට වල් කපන්න පෙට්‍රෝල් ඕනේ නැහැ. මේ මම වල් මැෂින් එකක් හදුවා කියලා." පරණ මෝටරයකට බැටරි කෑල්ලක් හයි කරලා ලී එක බැඳලා කෙළවරේ යකඩ තහඩුවකින් තලේ වාගේ එකක් හදලා ගෙනල්ලා මට පෙන්නුවා. ඉතින් ඒ වගේ උපුල්සාන්ත වගේම හරි කුසලතාපූර්ණ දරුවෙක්ගේ දරුවත්. ඉතින් මේයාගේ අනාගතය ගොඩනංවන්නට අපිත් එක්ක සම්බන්ධ වෙන සියලු දෙනාටම අපි ආරාධනා කරනවා. හැකි කෙනෙක් ඉන්නවා නම් අනේ මේ පවුල ගොඩදාමු, පවුලට උදව් කරමු. ඒක තමයි අපේ මනසකම. සියලු දෙනාටම තෙරුවන් සරණයි. Subscribe button ඔබලා බෙල් සලකුණ සක්‍රිය කරගත්තාම ඔබට අවස්ථාව උදා වෙනවා. එහෙනම් මතක හිතුවත් වීඩියෝ නරඹලා අවසානයේ subscribe button ඔබලා බෙල් සලකුණ ඔබලා like කරලා යන්න. ආයෙ දවසක හමු වෙනවා මේ වෙනි වීඩියෝ එකේ.